දාසේ ගානකට යන්න හදන්නේ. 2016 දැන් අපි ගණන් වර්ගීකරණය කරලා තිනකොට එක ගානක් එනවා සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ප්‍රතිශත පොලිය සහ ෂෙයා මාකට් එමත් නැත්නම් අපි කියන්නේ කොටස් වෙළඳපළ සම්බන්ධ කරන ගානක් කියලා. හැබැයි 2017 10 18 සහ 19 එක වගේ තිබ්බට 17 තිබුණේ වෙනස් විදිහක්. මොකද 2017 තිබ්බේ හීනවන ශේෂ ක්‍රමයේ සම්පූර්ණ ගානක්. ඒ වගේම තමයි 2016 තියෙන්නේ සම්පූර්ණ හීනවන ශේෂ ක්‍රමයේම ගානක්. එතකොට අපිට තියෙන්නේ ඒක සම්පූර්ණ ගානක් පොඩි වෙලාවක් ගන්න විනාඩි 10කදී වගේ හදලි ඉවර කරගන්න පුළුවන්. ඒතකොට අපිට ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වුණා. හරි. දැන් එතකොට අපි යන් ගානට එහෙමනම් මේකට රුපියල් 80000ක් අත්විඳ මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රයක්. මම දැන් මෙතන හදන්නේ මේකේ තියෙන තුන්වෙනි ගාන. පේපර් 2 වල පාට් A වල තුන්වෙනි ගාන. හරි. රුපියල් 80000කට අත්විඳ මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රය මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කිරීමට ගන්න පුළුවන්. එතකොට මේදී 124ක වාර්ෂික පොලියක් තියෙනවා. ඒ කියන්නේ පොලී ප්‍රතිශතය දීලා තියෙනවා. අපිට ඒතර පහසුයි හදන්න තියෙන්නේ මාසික වාරිකක අගය හොයන්න. හරි. අර විදියමයි පටන් ගන්නකොට පළමු වාක්‍ය එකම ආකාරය මොකද්ද? පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. අපි ගන්නවා පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. හරි. රුපියල් 80000ක් තමයි අත්පිට මුදලට ගත්තොත් දෙන්නේ. ඒකෙන් අඩු වෙන්න ඕනේ මුලින් අපි 20000ක් ගෙවන්න ඕනේ. හරි. 20000ක් ගෙවනවා. ගෙව්වට පස්සේ අපිට හම්බ වෙනවා රුපියල් 60000ක් හැටියට තමයි අපිට මේ භාණ්ඩේ හම්බ වෙන්නේ. ඒතර ඊට පස්සේ මීට අමතරව පොලිය එකතු වෙන්න ඕනේ. හරි පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ණය මුදලේ මාසික කොටස. ණය මුදලේ මාසික කොටස එකම පිළිවෙල දාම. ණය මුදලේ මාසික කොටස. හරි. ණය මුදලේ මාසික කොටස. රුපියල් 60000ක් තමයි අපි දැන් ගෙවන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ 60000 අපි ගෙවනවා කියලා පොරොන්දු වෙන්නේ වාරික 12කින්. හරි. මම 12කින් බෙදනවා. බෙදුවාම 12 * 5යි. ඒ කියන්නේ රුපියල් 5000ක් තමයි වෙන්නේ. රුපියල් 5000ක් තමයි ණය මුදලේ කොටස වෙන්නේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඊළඟට අපි ගන්නවා මාස 1කට අපිට මාස 1 කියන එක අපි අර්ථ දක්වලා තියෙනවා මාස 1කට පොලිය. මාස 1කට මාසික පොලිය. මාස ඒකකයකට මාසික පොලිය. එහෙනම් අැතර මාසයකට පොලිය කියන එක තමයි මේ කියන්නේ. හරි. රුපියල් 5000යි. මේක වැඩි කරන්න වෙනවා අපිට 100ට 24ක් කියලා දීලා තියෙනවා. හැබැයි වාර්ෂික මාසික කරද්දී 12කින් වැඩි වෙන්න වෙනවා. හරි. මේක වැඩි කරලා ඊට පස්සේ අපිට මෙතනින් ගන්න පුළුවන් 2යි මෙතන කපලා ගියා රුපියල් 100යි කියලා. අපිට රුපියල් 100ක් මෙතෙන්ට පොලිය වශයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. මාස ඒකකේ. හරි. ඊට පස්සේ මාස ඒකක ගණන. අපි මාසයේ පොලිය හොයන්න, ඒ කියන්නේ පොලිය මුළු පොලිය හොයන්න අපි අර්ථ දක්වගෙන තියෙනවා මාස ඒකක කියලා ඒකකයක්. ඒක එන්න හේතුව තමයි අපිට හීනවන ශේෂ ක්‍රමයේදී මුළු මුදල අඩු වෙන පිළිවෙලට සෑම මාසකදීම අපිට ඒ ගණනය කිරීම කරන්න බෑ. හැම මාසකදීම අඩු වෙන ප්‍රමාණය අඩු කර කර හදන්න වෙනවා. ඒක කරන්න බැරි නිසා තමයි අපි මේ ආකාරයට කෙටි ක්‍රමයක් හැටියට මේක පාවිච්චි කරලා තියෙන්නේ. හරි. මාස ඒකක ගණන. මාස එකක් ගන්න ගත්තාම අපිට වාරික 12කින් ගෙවන්න ඕනේ. එහෙනම් එයාව 13ෙන් වැඩි කළා. ඒ කියන්නේ එකක් එකතු කරලා වැඩි කළා දෙකෙන් බෙදන්න ඕනේ. 6යි. එතකොට 6ෙන් තමයි මෙතන වැඩි උනේ. එතකොට අපිට එනවා 78යි කියලා. හරි. ඔන්න මාස එකක් ගන්න 78යි කියලා. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය. ඒක හොයන්න තමයි අපිට මේ දෙකම පාවිච්චි කරේ. මෙන්න මේ මාස එකක කියන එක විශේෂයෙන් මතක තියාගන්න මේ මාසයක කියන එක අර්ථ දක්වලා තියෙන එකම දේටයි. මොකද මුළු පොලිය නැත්තම් පොලිය සම්බන්ධව විතර අනිත් ඒවාට මේ මාසයක කියන එක අදාළ නැත. හරි. එතකොට ගෙවිය යුතු මුළු පොලිය වෙනවා රුපියල් 100 ගානේ වැඩි කරන්න ඕනේ 78ෙන්. ඒ කියන්නේ රුපියල් 7800ක් කියලා එනවා මුළු පොලිය. එහෙනම් ඒ ගෙවිය යුතු මුළු පොලිය. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. මොනව වශයෙන්ද මේ? වාරික වශයෙන්. හරි. වාරික වශයෙන් ගෙවිය යුතු මුළු මුදල. මොකද වෙන්නේ රුපියල් 60000ක් තමයි අපිට ගෙවන්න තිබුණේ. ඔකට දැම්මනේ රුපියල් 7800ක පොලියත් ඇඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට රුපියල්
मासिक वारिक वटिनाकमेटाव मतक पिलील मतक दियागंड कल्पना कर मासिक वारिक मे पंदा दिघटमेकोनीशेषक्रमेती विशेष सामन मसिक वारिक हदन हदन हिंद गणित आकार मुलुपोलियोनोवाण भूम सरल गाना मेवा सरल गाना हितान्न तेपा।